අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකේ තියෙන එක්තරා සංචාරක ස්ථානයක් ගැන. එහෙම නැත්නම් ලෝකේ ඉන්න වැඩිම සංචාරක පිරිසක් සංචාරය කරන තවත් එක්තරා තැනක්. ඒ වගේම ලෝකේ වැඩිම සල්ලි තියෙන, වැඩිම මුදල් ප්‍රමාණයක් හුමාරු වෙන තැන. සරලවම කිව්වොත් ලෝකේ ගොඩක්ම සූදුවට ඇබ්බැහිවෙච්ච මිනිස්සු, එහෙම නැත්නම් සූදු කිරින්න ආස කරන මිනිස්සු සංචාරය කරන අවුරුද්දට මිලියන 7ක විතර සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන එක්තරා නගරයක් ගැන. මේ තමයි ලාස් වේගාස් නගරය. ඉතින් අද අපි ද මිනි චැනල් එකෙන් කතා කරන්නේ ලාස් වේගාස් නගරය. ද මිනි චැනල් එකත් ඔයාලා තාමත් එකතු වෙලා නැත්නම් දැම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා චැනල් එකත් එකතු වෙන්න. මේ වගේ තවත් ගොඩක් වීඩියෝස් වලින් අරවන්න පුළුවන්. අපි අද කතා කරමු මොකද්ද මේ ලාස් වේගාස් නගරය කියන්නේ? ඇයි මේක මෙච්චර ජනප්‍රිය? සහ මේක ඇතුලේ අපිටත් නිමාවඩුවක් ගතකරන්න කීයක විතරක් මුදලක් වැය වෙයිද? ලාස් වේගාස් ගැන හැමදේම. ලාස් වේගාස් නගරේ පිහිටලා තියෙන ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඉඳලා කිලෝමීටර් 389 ක දුරින් නෙවාඩා ප්‍රාන්තයේ කාන්තාරයක් මැද. ඉතින් ගොඩකට්ටි හඳුන්වනවා මේක කාන්තාරයක් මැද පිහිටි සූදු නගරයක් කියලා. විශේෂයෙන්ම දේ තමයි මේ ලාස් වේගාස් නගරය ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන මූලිකම දේ තමයි සූදු ක්‍රීඩාව. මොකද ලාස් වේගාස් නගරේ පදනම් වෙලා තියෙන මූලික ආර්ථිකමය ව්‍යුහය බවට පත් වෙලා තින්නේ සූදු ක්‍රීඩාව. හැබැයි මේක සංචාරක ස්ථානයක් ඉඳන් මේකේ සාප්පු සවාරි, කදිම භෝජන සංග්‍රහ, ඒ වගේ විනෝදාස්වාදී රාත්‍රී ජීවිතය, මේ හැම දෙයක් සඳහා මේ නගරය ප්‍රසිද්ධයි. හැබැයි මේ නගරේ මූලික දේ බවට පත් වෙලා තියෙන මූලික ආදායම් මාර්ග බවට පත් වෙලා තියෙන්නේ සූදු ක්‍රීඩාව. ඒකට ලොකුම උදාහරණය තමයි අපි කොහේ හරි සංචාරය කරන්න යද්දී, වෙන රටක වෙන පළාතක අපි සංචාරය කරන්න යද්දී අපි අපිට නවතන පාස්කම් වලට ගිය විතරම මුදලක් වැය වෙනවද? සහ ඒ සඳහා දරන්න ඕන පිරිවැයනේ. හැබැයි ලාස් වේගාස් නගරේ අනිත් සංචාරක ස්ථානවල තියෙන ප්‍රධාන වෙනස්කම තමයි ලාස් වේගාස් නගරේ ගොඩක් දුරට ඒ නගරේ තියෙන සූදු ක්‍රීඩා නැත්නම් අනිත් දේවල් වලට වඩා නවයතන පහසුකම් සඳහායන වියදම, භෝජන සඳහායන වියදම, ඒ කියන්නේ ඒ වගේම සංචාරක ස්ථාන නැරඹීම සඳහායන වියදම, මේ වියදම් ගොඩක් සාපේක්ෂව අඩුයි. එයාලා ගොඩක්ම ටාගට් කරලා තියෙන, එහෙම නැත්නම් එයාලා ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ සංචාරකයන් ගොඩක් ගෙන්නගෙන එයාලා සූදු ක්‍රීඩා සඳහා යොදවන්න. ඉතින් එතකොට එයාලා නවයතන පහසුකම් අඩුවට දුන්නා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාලා දන්නවා අනිවාර්යම මේ එන හැමෝම සූදු ක්‍රීඩා වේදෙනවා. ඒ හින්දා එයාලගේ ආදායම් මාර්ගයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟ දේ තමයි ලාස් වේගාස් නගරේ ඇතුළේ දැන් සූදු ක්‍රීඩාව යෙදෙනවා කියන්නේ, සහ ගොඩක් සල්ලි තියෙන සංචාරකයෝ මේකට එනවා කියන්නේ. අත්තරම මේක ඇතුළේදී ගොඩක් මංකොල්ල කෑම් වෙන්න පුළුවන්. ඒ වගේම මුදල් ගනු දෙන ගොඩක් සිද්ධ වෙන නිසා මේක ඇතුළේ ගොඩක් හොරු ඉන්න පුළුවන්. ඉතින් කියන්න ඕන පළවෙනිම දේ තමයි ඉතින් මේ වගේ මුදල් හුමාරු වෙන තැනකට මිනිස්සු බය නැතුව යන්න නම් අනිවාර්යයෙන් මේ නගරේ එයාලගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්න ඕන. ඉතින් ලාස් වේගාස් වල ප්‍රමිතීන් තියෙනවා. එයාලා ප්‍රමිතියකට අනුකූලව එයාලගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ හොටෙල්ස් වල, ඒ වගේම කැසිනෝ වල, සූදු කිලින ස්ථානවල මේ හැම දෙයකම මෙයාලා මෙයාලගේ ප්‍රමිතියක් පවත්වාගෙන යනවා. එයාලගේ ආරක්ෂාව තහවුරු කරගෙන. මොකද එයාලා දන්නවා එයාලගේ හරි ආරක්ෂාවක් නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම එන සංචාරක ප්‍රමාණය අඩු වෙනවා කියලා. හැබැයි ගොඩක් දුරට ලාස් වේගාස් නගරේ ගනුදෙනු කරවන, එහෙම නැත්නම් එන සංචාරකයන්ට ආරක්ෂිත තැනක් බවට පත් කරන්න ගොඩක් කටයුතු කරන සහ ප්‍රමිතීන් පවත්වාගෙන යනවා. ඉතින් ඊළඟ පොයින්ට් එක තමයි අපිට ඇත්තරම මේ ලාස් වේගාස් වලට ගිහලා කැසිනෝ යන්න, එහෙම නැත්නම් සූදු ක්‍රීඩාවේ යෙදෙන්න අපි ආසගෙන ඉන්න. ඒ වගේම ලාස් වේගාස් නගරේ පොඩ්ඩක් ඇවිදලා රවුමක් දාලා බලන්න, ඒක තියෙන කෑම කාලා ලාස් වේගාස් නගරේ බලලා එන්න අපිට ආසාවක් තියෙනවා නම් ඒකට අපිට කොච්චර විතර මුදලක් වැය වෙයිද අපිට යන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් එයාලා ගණන කිරීම කරලා තියෙන විදිහට සාමාන්‍ය මිනිස්සුන්ට ලාස් වේගාස් වලට ගිහිල්ලා සූදු ක්‍රීඩාවේ යෙදෙන්නේ නැතුව ඇවිදලා නවතන පහසුකම් ලබාගෙන දවස් තුනක් විතර පොඩ්ඩක් ඇවිදලා රාත්‍රියේ වීදිවල ඇවිදලා සංචාරක ස්ථානවලට ගිහිල්ලා භෝජන භුක්ති විඳලා මේ දේවල් වලට සාමාන්‍යයෙන් ඩොලර් 1000ක් විතර මුදලක් වැය වෙයි කියනවා එක් පුද්ගලෙක්ට දවස් 3කට. ඒ වගේම සූදු ක්‍රීඩාවේ තියෙන පුද්ගලෙන් නම් දවසකට ඩොලර් 500ක් විතර සාමාන්‍යයෙන් වියදම් කරගත්තොත් අපිට මේක දවසක් ගත කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඇත්තරම ගොඩක් මූවිස් වල, ගොඩක් ෆිල්ම්ස් වල මේ ලාස් වේගාස් නගර රූපගත කිරීම කරලා තියෙනවා. ඔයාලා ෆිල්ම්ස් වල අනිවාර්යෙන් දැකලා තියෙයි, ගේම්ස් වල දැකලා තියෙයි, සැන් ඇන්ඩ්‍රියාස් වගේ ගේම්ස් වල මේ ලාස් වේගාස් නගරය තියෙනවා. ඉතින් ගොඩක් අය යන්න ආසතනක් වෙන්න ඇති. ඉතින් යන්නත් ඕන තැන. ලාස් වේගාස් නගරය ගැන කතා කරන්න තියෙන මේ දේවල් ටික තමයි හරි අපූර්ව නගරය. ලාස් වේගාස් නගරය ගැන ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ හොඳට ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ඕන ෂෙයා කරන්න. ද මිනින් චැනල් එකත් තාමත් එකතු කරලා නැත්නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් ගොඩක් වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන් චැනල් එකට ආවොත් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.